සුබ දාසනා කැමෝටම අදත් අපි ආවිල්ලා ඉන්නේ ඔයාලගේ කැමතිම වැඩ සටහන Kids First DIY එක. Kids First DIY එකේ අපි අමුතු විදිහ ඉනෝවේෂන් හදනවානේ නේද? අද අපි හදන්නේ කම්මැලිකමට ශ්‍රී ලංකා යන්න පුළුවන් විදිහ ගේම් එකක්. මේකෙන් එක වැදගත්කමක් තියෙනවා මේකෙන් hand to eye coordination. එහෙම නැත්නම් අපි sport නැත්නම් ශ්‍රී ලංකා රද්දී අපේ වැදගත් වෙන concept එකක් තියෙනවා hand to eye coordination. අපි ක්‍රිකට් ගහද්දී එන බෝලේ බලලා හරියට බැට් එකෙන් ශ්‍රී ලංකා කරන්න ඕනේ නේද? නැත්තම් ටෙනිස් ගහද්දි රැකට් එකෙන් මෙහෙම බෝලෙට ගහන්න ඕනේ. ටෙනිස් ටේබල් ටෙනිස් උත් එහෙමයි. ඉතින් ඒකට කියන්නේ hand to eye coordination කියලා. අපි බෝලෙ මෙහෙන් යද්දි මේ පැත්තට අදාලා හරියන්නේ නැහැ නේද? හරි. ඒක මොළයත් සමග අත වැඩ කරන විදිය තමයි hand to eye coordination කියන්නේ. ඉතින් මේ hand to eye coordination එක develop කරගන්න. නැත්තම් වැඩි දියුණු කරගන්න පුළුවන් විදිය game එකක් තමයි අද අපි හදන්න යන්නේ. මේකෙන් වෙන්නේ අපේ අත මොළයත් සමග වැඩ කරන විදිය වැඩි දියුණු කරන එක. මේකට කියන්නේ bus wire game කියලා. බස්වය ගේම් එක අපි දැන් හදන්න අවශ්‍ය දේවල් මොනවද කියලා බලමු. බස්වය ගේම් එක හදන්න අවශ්‍ය දේවල් තමයි මේ. ලොකු පොප්සිකල් ස්ටික්. එතකොට මෙන්න මේ විදිය බයින්ඩින් වය. අපි දන්නව නේද කම්බි. යකඩ කම්බි ඒව පාවිච්චි කරනවා. එතකොට ලොකු කියුබ් පාවිච්චි කරනවා. මේක නම් ස්ට්‍රක්චර් එක හදන්න තමයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව අපි LED බැටරිස්, බැටරි පැක්, ෆීමේල් ටු ෆීමේල් ජම්ප් වය ඒවා LED බසර් එක සම්බන්ධ කරන්න පාවිච්චි කරන ඒවා ඊට අමතරව බස එක මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකෙන් අපි හදන සරලම සරල බස් වය ගේම් එකෙන් අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් බලමු කොහොමද මේ බස් වය ගේම් එක හදන්නේ කියලා. පළවෙනියටම කරන්න ඕනේ බැටරි පැක් එකට බැටරිස් දාන එක. මේ වයර් දෙක මේ විදියට සුද්ධ කරගන්න ඕනේ. මොකද මේ වයර් එක අපි අපේ යකඩ කම්බියට සම්බන්ධ කරනවා. පළවෙනි එක තමයි බසර් එකේ දිග පැත්තක් සහ කොට පැත්තක් තියෙනවා. මේ දිග පැත්ත කියන්නේ ධනාග්‍රය කොට පැත්ත කියන්නේ ඍණාග්‍රය. තව අඳුර ගන්න පුළුවන් විදිහක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා ධනාග්‍රය. ධනාග්‍රය තමයි බැටරි පැක් එකේ රතු පාට වයර් එකට සම්බන්ධ වෙන්න ඕනේ. බැටරි පැක් එකේ රතු පාට වයර් එක ස්ටෑන්ඩඩ් කලර් එකක්. ඒ කියන්නේ ඒක හැම බැටරි පැක් එකෙම ඉන්නේ රතු පාටයි. ඒක ධනාග්‍රය. ඉතින් අපි මෙන්න මේ විදිහට පොඩ්ඩක් අමුණ ගමු මේ වයර් එක රතු පාට වයර් එක ධනාග්‍රයට බසරකේ. ඊට පස්සේ ඍණාග්‍රය මෙන්න මේ විදිහට නිකන් ගාවල බලන සවුන්ඩ් එක එනවාද කියලා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ගෙනාපු ජම්ප වයර් දෙක දෙකට කපා ගන්න. මම මේක කලර්ස් දෙකකින් ගෙනාවේ. මං ගාව තියෙනනම් දුඹුරු පාටයි කළු පාටයි. මං කළු පාට එක ඍණාග්‍රයටත් දුඹුරු පාට එක ධනාග්‍රයටත් සම්බන්ධ කරනවා. මොකද මට එතකොට මේ පාටවල අඳුර ගන්න ලේසි. කළු එක ඍණාග්‍රයට දුඹුරු පාට එක ධනාග්‍රයට. බසර එක අරගෙන බසර එකේ දිගාග්‍රයට මම දුඹුරු පාට එක වයර් එකක් සම්බන්ධ කරනවා. LED එකේ ධනාග්‍රයට නැත්තම් දිගාග්‍රයට තව දුඹුරු පාට වයර් එකක් සම්බන්ධ කරගන්නවා. දැන් තියෙන ඉතුරු වෙලා ඍණාග්‍ර දෙක. මේ දෙකට කළු වයර් දෙක සම්බන්ධ කරගමු. හරි. මේ තියෙන්නේ. මේ දෙක අපි එකට සම්බන්ධ කරගමු. මේ බලන්න. කළු පාට වයර් දෙක එකට අමුණුවා. මම මේක අමුණලා ඉවරලා ඔයාලට පෙන්නන්නම්. හරි. මේ බලන්න. දුඹුරු පාට වයර් දෙක එකට අමුණුවා. මේකෙන් වෙන්නේ අපි මේ දෙකම එකට ක්‍රියාත්මක කරන එක. අපි දැන් මේක බැටරි පැක් එකට සම්බන්ධ කරලා බලමු වැඩ කරනවාද කියලා. හරි. කළු වයර් එක මෙතනට මේක පර්මනන්ට්ලි අමුණන්න. එතකොට ගැලවෙන්නේ නැහනේ. හරි. රතු වයර් එක මෙහෙම තියලා බලමු. අපේ පරිපථය දැන් හදලා ඉවරයි. පරිපථය හැදුවට පස්සේ අපිට තියෙන්නේ ස්ට්‍රක්චර් එක හදාගන්න. පොප්සිකල් ස්ටික් දෙකක් අරගෙන මේ දෙක එකට සම්බන්ධ කරගමු. දිග එකක් හදාගත්තා. ඊට පස්සේ මං කිව්වා අයිය අකුරක්නේ. අපි අයිය අකුර වගේ මේ දෙපැත්තට දෙකක් සම්බන්ධ කරගමු. හරි. මෙන්න මේකට ගන්නවා වුඩන් බීඩ් එකක්. මෙන්න මේ මැද සිදුරක් තියෙන වුඩන් බීඩ් එකක්. මේක අපි ගන්නෙ මේක ඇතුළට කම්බිය සම්බන්ධ කරලා. හරි. එතකොට මේකේ මැද සිදුරක් තියෙනකොට අපිට පහසුවෙන් සම්බන්ධ කරගන්න. හරි. එතකොට මෙන්න මේ විදිහට දෙපැත්තෙම අපේ වුඩන් බීඩ් එක සම්බන්ධ කරලා හරි අපිට මේක ඇතුළට කම්බිය මෙන්න මෙහෙම දාන්න පුළුවන්. හරි. මෙන්න මේ විදියට. හරි. සර්කිට් එක තියන්න පුළුවන් මෙන්න මේ කෙළවරේ. හරි. ඒක තියන්න කෙළවරේ කියන හේතුව කියලා මම කියන්නම්. අපි හදන්නේ මේ nerve test එක challenge එකක් විදියට වෙන්නේ නැහැ නේද? මෙන්න මේ විදියට පොඩ්ඩක් අපි මේස් එකක් වගේ ගන්න. නැත්තම් මෙන්න මේ විදියෙ පොඩි අසමාන හැඩයක් හදාගමු. මේ ෂේප් එක මේ විදියට ඔයාලට random ෂේප් එකක් හදා ගන්න පුළුවන්. අපි මෙන්න මේ වයර් ලූප් එකක් ගැන මම කිව්වේ. අන්න ඒක හදන විදිය කියලා දෙන්නම්.
වයර් ලූප් එක හදන්න ඔයාලට පුළුවන් මෙන්න මේ ඇඟිලි දෙකක් වගේ තියලා පොඩි මෙන්න මෙහෙම වයර් ලූප් එකක් හදාගන්න මේක හැන්ඩල් එකක් වගේ තියෙන්න ඕන හින්දා තමයි මම මේ විදියට හැදුවේ මම මේක අතුරට සම්බන්ධ කරන විදිය දැන් කියලා දෙන්න මේක කුඩා වෙන්න ප්‍රමාණය කුඩා වෙන්න ගේම් එක අමාරු වෙනවා ඒකින්ද ඔයාලා කැමති ප්‍රමාණයකට ඒක හදාගන්න මෙතන අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතනට කම්බිය දැම්මට පස්සේ ගම් ටිකක් දාන එක චූටක් නමා ගත්තත් කමක් නැහැ ගම් ටිකක් දාලා ස්ටේබලි හයි කරන්න එතකොට ඒක යාට මෙයාට යන්නේ නැහනේ. හරි. අනිත් පැත්තේ ගම් දාන්න කලින් මතක තියාගන්න මේ වයර් ලූප් එක ඇතුලේ තියෙන්න ඕනේ. හරි? ඒක එළියේ තියෙන්න බෑ ගම් දාන වෙලාවට. මොකද අපිට ආයේ මේක ගලවන්න බෑනේ. මෙතන මේක තමයි අපේ සර්කිට් එක. හරි? මේක තමයි ස්විච් එක. අපේ ස්ට්‍රක්චර් එක තමයි ස්විච් එක. සර්කිට් එක තමයි මේ. මේකේ ස්විච් එක හදන්නේ මේකේ කොටස් දෙකක් එකට සම්බන්ධ වෙද්දී බස එක සහ LED එක වැඩ කරන විදිය. එතකොට අපි ඒක හදන්නේ මෙන්න මේ කොටසෙන්. අපි ඒක හදන විදිය බලමු. ඉස්සලාම සර්කිට් වයර් එක අරගෙන සර්කිට් වයර් එක සුද්ධ කරගන්න. දැන් මෙන්න මෙතනින් දාලා අපි මේක අමුණ ගමු. එතකොට අනිත් පැත්ත තියෙන්නේ මෙයා ගාව. බැටරි පැක් එක මේ පැත්තට අලවලා එයාගේ ධන වයර් එක අපි මේස් එකට නැත්නම් අපේ යකඩ කම්බියට සම්බන්ධ කරගන්න ඕනේ. ධන වයර් එක ස්විච් එක එක පැත්තකට යනවා. ඍණ වයර් එක මෙන්න මෙයාට යනවා. බැටරි පැක් එකේ ධන වයර් එක මෙතනට සම්බන්ධ කරාම ධන අග්‍රය තමයි මේ. මේ සම්පූර්ණ කොටස ධන අග්‍රය. එතකොට ධන අග්‍රය මේ තියෙන දුඹුරු පාට වයර් එකනේ අපේ. එයා යනවා මේ වයර් ලූප් එකේ තියෙන සර්කිට් වයර් එකට. බැටරිය දාමු. ඔන් වෙලා තියෙන්නේ. මම්මේ මේක ගෑවෙන්නේ නැති වෙන්න මෙහෙම අරන් යද්දි LED එක පත්තු වෙන්නේ නැහැ. ගෑවුනොත් මොකද වෙන්නේ? LED එක පත් වෙනවා. බස එක සහ LED එක මෙන්න මෙතනින් තියන්න පුළුවන්. අපි එකට කියුබ් එකක් තියෙනවා. හරි. අපි දැන් අපේ බස වය ගේම් එක හදලා ඉවරයි. බස වය ගේම් එක පොඩ්ඩක් තියලා අපි ටෙස්ට් කරලා බලමු එහෙනම්. හරි. මේ බලන්න. බස වය ගේම් එකේ තියෙන ගෝල් එක හරි සිම්පල්. මේ පැත්තේ ඉඳන් මේ පැත්තට මේ වයර් ලූප් එක අරන් එන්න ඕනේ. මේ වයර් එකේ ගාවන්න නැතුව. හරි. ඉතින් මේක ඔයාලට අමාරු කරන්න තව මේ ෂේප් එක මේ විදිහට දකර දකර විදිහට හදන්න පුළුවන්. ගෝල් එක තමයි වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට මේක අරන් එන එක වයර් එකේ ගාවන්න නැතුව. වයර් එක ගෑවුණොත් මොකද වෙන්නේ? ආ. බස එක වදිනවා. එතකොට ඔයා ගේම් එක පරිදි ආයෙ මුලට යන්න ඕනේ. හරි. අපි බලමු. මං ගේම් එක ලේසියෙන් දිනන්න තමයි මේ වගේ එකක් හැදුවේ. නේ. ඒත් පරදිනවා. හරි. මේකේ ගෝල් එක මේ පැත්තේ ඉඳන් මේ පැත්තට අරන් යන එක. මේකේ වද්දන්න නැතුව. අපේ බස් වය ගේම් එකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි සන්නයනය. නැත්තම් කන්ඩක්ටිවිටි එක. ඒ කියන්නේ යම් ද්‍රව්‍යයක් හරහා විදුලිය ගලා යාම. ඒ වගේම හෑන්ඩ් ටු අය කෝඩිනේෂන් කියන කන්සෙප්ට් එක. නැත්තම් අපේ අත මොලයක් සමග වැඩ කරන විදිය හරියද කියලා බලන එක. ඉතින් මේ වගේම ඉගෙන ගන්න පුළුවන් විදිහේ විනෝද වෙන්න පුළුවන් විදිහේ ඉනෝවේෂන්ස් අරගෙන අපි ලබන සතියෙත් එනවා. ඒ වගේම මම දන්න ඔයාලත් දැන් ගෙදර ඉඳන් මේවා බලාගෙන ඔයාලගේම ඉනෝවේෂන්ස් හදනවා. ඉතින් මේ ඉනෝවේෂන්ස් අපිට එවන්න පුළුවන් WhatsApp හරහා. WhatsApp හරහා එවද්දී අපේ නම්බරේ තමයි 071 238 22 22 071 238 22 22. ඒ නම්බරේට ඔයාලගේ ඉනෝවේෂන් උත් අපිට එවන්න. මම දැකලා තියෙනවා ගොඩාක් යාළුවෝ අපිට එවලා තිනවා ඔයගේ ඉනෝවේෂන්ස්. අපි අනිත් දවසේ ඔයාලා ඔයාලේ වල ඉනෝවේෂන් උත් අපේ එපිසෝඩ් එකේ පෙන්නනවා. ඒ වගේම අපේ කම්පිටිෂන් එකක් තියෙනවා. හොඳම ඉනෝවේෂන් එක එවන එක්කෙනාට අපේ මේ හදපු ඉනෝවේෂන්ස් gift කරනවා. ඒ වගේම ඔයාලටත් අපේ kids first segment එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. අපි එහෙනම් ලබන සතියේ මේ වගේම fun innovation එකක් අරන් එනවා. අපි එහෙනම් ගිහිල්ලා එන්නම්. දැන් ගන්න සතුටු වෙන්න.